අපි අද කතා කරන්නේ දේශපාලන විද්‍යාවේ තවත් තියෙන තියරි පාඩම විශේෂයෙන්ම දේශපාලන විද්‍යා අධ්‍යන ප්‍රවේශය දේශපාලන විද්‍යා අධ්‍යන ප්‍රවේශකම අපි කතා කරන්නේ අධ්‍යන ප්‍රවේශයක් කියලා කියන්නේ දේශපාලන විද්‍යාව කියන විෂය හැදෑරීම සඳහා භාවිත කරන ක්‍රමවේද දැන් ඕනම විෂයක් අදාරන්න ඕනම විෂයක් අධ්‍යනය කරන්න පාවිච්චි කරන ක්‍රමවේද ටිකක් තියෙනවානේ ඒ වගේ දේශපාලන විද්‍යාව කියන විෂය අධ්‍යනය කරන්න පාවිච්චි කරන ක්‍රමවේද ගැන තමයි අපි අද කතා කරන්නේ. ඒ අධ්‍යන ක්‍රම අතර ප්‍රධානම අධ්‍යන ක්‍රමය නැත්නම් පළමු අධ්‍යන ක්‍රමය තමයි දාර්ශනික හේවත් ප්‍රතිමානීය අධ්‍යන ප්‍රවේශය කියලා කියන්නේ. එතකොට දාර්ශනික හේවත් ප්‍රතිමානීය අධ්‍යන ප්‍රවේශය බොහෝ වෙලාවට මනස පදනම් කරගෙන කරන අධ්‍යනයක්. මනස පදනම් කරගෙන තමයි මේක අධ්‍යනය කරන්නේ. විශේෂයෙන්ම මේ දාර්ශනික හේවත් ප්‍රතිමානීය ප්‍රවේශය ප්‍රථමයෙන්ම භාවිත කර තියෙන්නේ ඇරිස්ටෝටල සහ ප්ලේටෝල. එනිසා මේක කියනවා දේශපාලන විද්‍යාවේ තියෙන පැරණිම අධ්‍යන ක්‍රමය කියලා කියනවා. සම්භාව්‍ය අධ්‍යන ක්‍රමයක් කියලා කියනවා. කොහොමද මේ කියන දාර්ශනික අධ්‍යන ක්‍රමයේ පාවිච්චි කරපු ගොඩක් අය ඇත්තම දේශපාලන විද්‍යාඥයෝ නෙවෙයි දාර්ශනිකයි. එයා මේ ප්‍රතිමානීය අරමුණු ගැන විශාල උනන්දුවක් දක්වලා තියෙනවා. කොමාරී අපි ඔය දාර්ශනිකේවත් ප්‍රතිමානීය ප්‍රවේශයේ පාලා ප්‍රධාන ලක්ෂණ තුනක් ගැන කතා කරමු. අපි ඒව කතා කරාම ඔබට යම් අදහසක් එනවා මේ ගැන. right. එතකොට ප්‍රතිමානීය ප්‍රවේශයේ තියෙන ප්‍රධාන එක ලක්ෂණයක් තමයි ලෝකය පිළිබඳ අතිමූලික ප්‍රශ්න ඇසීම සහ විභාග කිරීම. දැන් මේ කියන දාර්ශනික ක්‍රමයෙන් කරනවා ලෝකයේ තියෙන අතිමූලික ප්‍රශ්න විභාග කරනවා. ප්‍රශ්න ක්‍රමය උදාහරණයක් කිව්වොත් දැන් ලෝකයට තේම ලෝකය ගෝලාකාරයි ලෝකය නිර්මාණය වුණේ කොහොමද ලෝකය විනාශ වෙන්නේ කොහොමද හරිද ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් දැන් ඇත්තටම ඒවට උත්තර නැහැනේ දැන් ඒ වගේම තමයි දේශපාලන විද්‍යාවෙත් ඔය වගේ අතිමූලික ප්‍රශ්න තියෙනවා රාජ්‍ය කේනික බිහිුනේ කොහොමද රාජ්‍ය කේනික නැති වෙන්නේ කොහොමද රාජ්‍ය කේනික ක්‍රියාත්මක වෙන්නේ කොහොමද රාජ්‍ය බලයට අපි යටත් වෙන්න ඕනද රාජ්‍ය බලයට අපිට එරෙහි වෙන්න බැරිද ඒ වගේ ප්‍රශ්න දේශපාලන විද්‍යාව තුළ තියෙනවා right කොහොමහරි අපි ලෝකය පිළිබඳ අතිමූලික ප්‍රශ්න ඇසීම සහ විභාග කිරීම කරනවා මේ කියන දාර්ශනික එවත් ප්‍රතිමානීය ප්‍රවේශය තුළ දෙවෙනි ලක්ෂණය තමයි දර්ශනවාදී වූ ලෝකයේ තේරුම් ගැනීමට අප පාවිච්චි කරන සංකල්පවල අර්ථ නිරවුල්සාර නිශ්චිත කර ගැනීමට විශේෂ උනන්දුවක් දක්වති. දැන් මේ දාර්ශනික ක්‍රමය පාවිච්චි කරන දාර්ශනිකයෝ බලනවා අපි පාවිච්චි කරන සංකල්ප තියෙනනේ දැන් නිදහස. නිදහස කියන්නේ මොකක්ද? ඒක ගැඹුරින්ම අධ්‍යයනය කරනවා. අයිතිවාසිකම් කියන්නේ මොනවද? සමානාත්මතාව කියන්නේ මොනවද? ඒ සංකල්ප පිළිබඳව ගැඹුරු විග්‍රහයක් ගැඹුරු අධ්‍යනයක් සිදු කරනවා මේ දාර්ශනික අධ්‍යන ක්‍රමයේදී ඒක ප්‍රධාන ලක්ෂණයක්. ඒ වගේම තමයි දර්ශනවාදී ප්‍රවේශය දේශපාලනීය ප්‍රතිමානීය අරමුණු ගැන දක්වන දැඩි උනන්දුව. ඔව් ප්‍රතිමානීය අරමුණු. අතේ ප්‍රතිමානීය කියලා කියන්නේ වටිනාකම් විනිශ්චයන්ගෙන් යුතු. ඒ වෙනත් අර අපේ සමාජය තුළ තියෙනවා විවිධ සංකල්ප වලට අගයන්. මේ දේ හොඳයි මේ දේ නරකයි මේ දේ හොඳයි මේ දේ නරකයි ඒ වගේ විවිධ සංකල්ප වලට ගුණාත්මක බව දීලා තියෙනවා පොද සංකල්ප හොඳයි කියලා කියනවා ඒ වගේම නරක සංකල්ප නරකයි කියලා කියනවා දැන් ඒ වගේ දේශපාලන විද්‍යාව තුළ තියෙන විවිධ ප්‍රතිමානීය අරමුණු ගැන මේකෙදි ලොකු අවධානයක් යොමු කරනවා දැන් උදාහරණයක් කිව්වොත් එහෙම වැඩි හිටියන්ට සැලකීම හොඳ දෙයක් නේ ඒ වගේ සංකල්ප ඒ වගේම ධර්ම ගණයේ අපරාධ කරුවන්ට මරණ දඬුවම් දෙන්න ඕනද නැද්ද අනේ ඒ වගේ මේ දේ කරා නම් හොඳයි මේ දේ කරා නම් නරකයි එහෙම කියලා අපේ සමාජයේ තියෙන සංකල්ප අන්න ඒවගෙන මේ දාර්ශනික ඒවා ප්‍රතිමානීය ප්‍රවේශයේදී ලොකු අධ්‍යයනයක් සිදු කරලා තියෙනවා තේරුණාද දාර්ශනික ඒවා ප්‍රතිමානීය ප්‍රවේශයේදී ලොකු අධ්‍යයනයක් සිදු කරලා තිනවා අර කියන ප්‍රතිමානීය සංකල්ප ගැන එතකොට මේ කියන අධ්‍යන මාර්ගය හරහා ඔවුන් බොහෝ සෙයින් උත්සාහ කරලා තියෙනවා මේ කියන අතිමූලික ප්‍රශ්න විභාග කරලා උත්තරයක් ලබා ගන්න ඔවුන් උත්සාහ කරලා තියෙනවා ඒ වගේම තමයි අද අපි මේ පාවිච්චි කරන දේශපාලන සංකල්ප ගැඹුරින්ම හදාරන්න ඔවුන් උත්සාහ කරලා තියෙනවා ඒ වගේම ප්‍රතිමානීය අරමුණු පිළිබඳව ලොකු උනන්දුවක් දක්වලා ප්‍රතිමානීය අරමුණු පිළිබඳව විග්‍රහයක් කිරීමට ඔවුන් උත්සාහ කරලා තියෙනවා එතකොට මේ කියන ක්‍රමවේද හරහා
දාර්ශනික හේවත් ප්‍රතිමානීය ප්‍රවේශය භාවිත කරලා දේශපාලන විද්‍යාවේ ලොකු අධ්‍යයනයක් ටිකක් පුතාලා ඉතිහාසය තුල කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි හැබැයි දැන් මේක අමතකවා ප්ලේටෝ වල ඇරිස්ටෝටල් පාවිච්චි කරන්න මේක ග්‍රීක යුගයේදී ඊට අමතරව මේක යුරෝපීය තුල පාවිච්චි කරා. ඒ වගේම මෑතකදී පාවිච්චි කරනවා අදත් මේකනේ පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා දාර්ශනික හේවත් ප්‍රතිමානීය ප්‍රවේශය තුලින් සිසරෝලා වගේ මහත්මා ගාන්ධිලා ඒ වගේ විවිධ දාර්ශනිකයින් මේ ක්‍රමයේ පාවිච්චි කරලා දේශපාලන විද්‍යාවේ විවිධ කරුණු අධ්‍යයනය කරලා තියෙනවා. ඒ නිසා අපි කියනවා දේශපාලන විද්‍යාව හදාරන්නට දාර්ශනික හේවත් ප්‍රතිමානීය ප්‍රවේශය ඉතාමත්ම වැදගත් වන ප්‍රවේශයක්. ඔයාලට මේක මම අර පුතා සීමිත වේලාවකදී විග්‍රහ කරන්න ඕන නිසා තමයි මේක මේ ඉතාමත්ම කෙටියෙන් සාකච්ඡා කරේ. පන්ති කාමරය තුල නම් අපි මේක දීර්ඝව සාකච්ඡා කරනවා. දැන් ඔබට අපේ පන්තියට සහභාගී වූ ළමයින්ගේ අදහස් ටිකකට සවන් දීමේ හැකියාව තියෙනවා. उदाहरण